ආයි බවන් ඔයාලා කැමතිද කොස්සටයි තිබ්බටුයි වෙන්ජනියක් කන්න මම නම් හරිම ආසයි මං ඉතින් අද දවල් කෑමට ඒක පිළියෙල කරන්නයි මේ සූදානම් වෙන්නේ තිබ්බටු වෙන්ජනියට අවශ්‍ය කොස්සට මිසින්නට කෑලි දෙකට තුනට කැඩෙන්න මිනිහ කැඩෙන විදිහට කොස්සට ටික මං දැන් තලා ගන්නවා මේ විදිහට තලා ගන්න ඕනේ තලාගත්ත කොස්සට ටික කෑලි කැඩෙන විදිහට තලාගත්ත කොස්සට ටික ඒකේ පොතු ඉවත් කරලා අපි මෙන්න මෙහෙම සූදානම් ගන්නවා මේ වැංගිනේට අවශ්‍ය වෙන තිබ්බටු තමයි මේ තියෙන්නේ මම මේ තිබ්බටු දැන් මේ කිනිතින් හොඳ හොඳ ඒවා තෝරලා කඩලා මේ ගන්න ඕන එකින් එකට මේ වගේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට නරක වෙච්ච ඒවා තියෙනවා ඉතින් ඒ නිසා අපි මේවා එකින් එකට සෝදලා තෝරලා කඩලා වෙන් කරගන්න ඕන මේ තියෙන ඉවත් කරගත්ත තිබ්බත් ටික සමලෙන් සෝදනවා මේ තිබ්බත් නම තුනකවත් ටික සෝදනවා ඒ කියන්නේ මේ තිබ්බට වෙල් තියෙනවා මේ මේ උඩ කළු පාට වගේ මලක් ඒක අපි අයින් කරගන්න ඕනේ අයින් වෙන වෙන විදිහට මේ අපි සෝදා ගන්න ඕනේ මේ මෙහෙම මිරිකානික සෝදනකොට ඒ පොතු ටික අතර ගෙනවිල යනවා සෝදලා ගත්ත තිබ්බට ටික දැන් තලා ගන්න ඕනේ මම මේ වගේ ෂොපින් බෑග් එකකට දාලා තිබ්බත් ටික තලා ගන්නවා තලාගත්ත තිබ්බට ටික එක පාරක් විතර අපි සෝදා ගන්නවා තලාගත්ත කොස්සෙන් ටිකක් අපි උඩට මේ උඩට ටිකක් අපි හොදා ගන්න ඕනේ කොස්සෙන් ටික තම්මලා ගන්න බැංගෙත් තෙම්බෙන්න තියෙනවා ඒකට මම හයි ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා තෙම්බෙන්න තියෙනවා වතුර පොඩ්ඩක් දාලා අපි තෙම්බෙන්න තියෙනවා කොස්සෙන් ටික අපි දැන් තම්බ ගන්නවා තිබ්බට ටික දානකම් මේ ටික බාගෙට තෙම්බෙන්න යන පස්සේ තමයි අපි තිබ්බට දාන්නේ එතකොට මේක අපි ටිකක් තම්බ ගන්නවා මේ තිබ්බටු වෙන්ජිනේට මම මේ දාලා තියෙනවා බීලුණු සිහින්වට කපාගත්ත බීලුණු සිහින්වට ලියාගත්ත අමු මිරිස් උළුහාල් කරපිංචා අමු තුන පහ රතු මිරිස් සියල්ලම එකතු කරලා මම මේකට දානවා ඔස්සේ ටික දැන් තැම්බිලා තියෙන්නේ මම දැන් මේ සකස් කරගත්ත මට කලාගත්ත බටු මිශ්‍රණි කලින් දාපු ලුණු ප්‍රමාණය මදි වගේ දැනෙනවා නම් අපි මේකේ රස බලලා ලුණු චුට්ටක් දාන්න ඕනේ. මම දැන් මේ තව ලුණු ටිකක් කලවම් කරනවා. මේ පොල් කිරි දාලා දැන් මම තියෙන්නේ. ඒ නිසා මේක ආයේ අපි වහලා මේ උයන්නේ නැහැ. ඒක මෙහෙම මදි කින්නේ මෙහෙම ඉදෙන්න තියෙන්න ඕනේ. පොල් කිරි
dala tina besu pehuwama me pol kiri uturala giyama pol kiri wathura wage wenukota eke apita rasayak meri rasayak deninne neha me tibata maluwa den honda tibila tiyenne meke sandaha giye minadi 10 me den talala gannakota me ratu wati ikmate kembenawa e wage ma api hari talala eke perala gannakota tibatu eta tiyena nan ewat ekkata ma me ekata danna onenne e okkoma misra vela den me honda tiyenawa අපි දැන් මේකට තෙම්පර අදුව කරන්න ඕනේ. මම මේ තිබ්බට මාළුවට අබ තෙල් ඉතින් දානවා. ආයෙත් මම දැන් තිබ්බට මාළුව හදන ඉවරයි. ඔයාලත් මේ වගේම හදලා කාලා බලන්න කොච්චර රසද කියලා.